ඔයාටගේ මිතුරේ ගැතක් බලලා ඔහුට හෝ ඇයට පනාපලයක් කියන්න පුළුවන් නම් ඒක හරිම රසවත්. ඒ වගේම හරිම විනෝදකාමී දෙයක් වෙන බව නොඅනුමානයි. ඉතින් අතබල කියන ශාස්ත්‍ර එහෙමත් නැත්නම් හස්ත රේඛා ශාස්ත්‍රය මගින් විස්තර කරන එක්තරා ප්‍රබල රේඛාවක් ගැන විස්තර කියන තමයි අද මම සූදානම් වෙන්නේ. කෙනෙක්ගේ සුලංගෙල්ලට පහලින් පිහිටන මෙන්න මේ රේඛාව හස්ත රේඛා ශාස්ත්‍රයේදී හෘද රේඛාව කියලා හඳුන්වනවා. කෙනෙක් ළඟ තියෙන ආදරය, කරුණාව, මෛත්‍රිය වගේ මානුෂීය හැඟීම් පිළිබඳ වගේම ප්‍රේමයේ විවාහය ගැන යම් යම් අනාවැකි මේ රේඛාව ඇසුරෙන් විස්තර කරලා තියෙනවා. එහෙනම් අපි අද බලමු මෙන්න මේ කියන හෘද රේඛාව අතක පිහිටන ආකාරය සහ එමකින් කියවෙන අනාවැකි මොනවද කියලා. යම් මතක හෘද රේඛාව බොහෝම පැහැදිලිව තියෙනවා නම් ඔහු හෝ ඇය ආදරේ විදින ආදරේ බෙදෙන කෙනෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඕනෑම ආකාරයක දිගු හෘද රේඛාවක් පිහිටන පුද්ගලයාට ඉතාමත් ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ගත කරන්න වාසනාව ලැබෙනවා. මේ රේඛාව අතේ ඍජුව පිහිටන අය නිතරම ඍජුව අදහස් දරනවා. ඒ වගේම මේ අය ටිකක් ඉක්මනින් කේන්ති ගන්න අය වෙනවා. මේ අයම් තීරණයක් ගත්තොත් නැවත් ඒ තීරණය වෙනස් කිරීම නම් කරන්න ටිකක් අමාරුම දෙයක්. මේ වගේ නැම්මක් සහිතව හෘද රේඛාව පිහිටලා තියෙන පුද්ගලයන් ඉතාම නම්‍යශීලී අය වෙනවා. ඉක්මනින් හිත උණුවන, ඉතා නීතිගරුක සමාජයේ ජීවත් වන අය විදිහටත් මේ අය හඳුන්වන්න පුළුවන්. හෘද රේඛාව මකින් දෙකට බෙදিলা එක කොටසක් මැද ඇඟිල්ල දෙසටත් අනික් කොටස දබර ඇඟිල්ල දෙසටත් ගමන් කරනව නම් එම පුද්ගලයා තමන්ගේ පවුලට තමන් ජීවත් වෙන සමාජයට ඉතා ලැදි කෙනෙක් බවට පත් වෙනවා. නිතරම තමන්ගේ පවුල අයත් එක්ක රැඳෙන අය විදිහට මේ අය හඳුන්වන්න පුළුවන්. හෘද රේඛාව අගින් කරුවක් මෙන්න මේ ආකාරයට පිටලා තියෙන පුද්ගලයන් ඉතාමත් මිත්‍රශීලී. ඒ නිසාම මේ අයට බොහෝ යහළු හිත මිත්‍රාදීන් ඉන්නවා. තමන්ට එන ප්‍රශ්න බාධක කලින් හඳුනා ගැනීමේ යම් හැකියාවකුත් මේ අයට තියෙනවා. හෘද රේඛාවේ අක අනුරේඛා තුනකට බෙදිලා ත්‍රිශූල ලකුණක් නිර්මාණය වෙලා තිබීම ඉතාමත් යහපත් පිහිටීමක්. මොකද මේ ලකුණ පිහිටන පුද්ගලයාට ආධ්‍යාත්මික හැකියාවක් හෝ අධිමානසික ශක්තියක් පිහිටනවා. එය එම පුද්ගලයාට භාවනා වැඩීම මගින් හෝ පෙර කුසල් බලයෙන් ලැබුණ දෙයක් හෝ වෙන්නත් පුළුවන්. ආදරයට එතරම් කැමැත්තක් නොදක්වන තනිව ජීවත් වීමට කැමති අයගේ හෘද රේඛාව දම්වැලක් ආකාරයට පිහිටනවා. ටිකක් විනෝද බර නිතර සංචාරයට කැමති අයගේ අත්ලත් මේ පිහිටීම සුලභව දකින්න පුළුවන්. පොළත්තක් හැඩයට හෘද රේඛාව පිහිටන අයට යන යනතර හොඳ යහළු මිත්‍රයන් ගොඩනගෙනවා. ඒ කියන්නේ මේ අය ඉතාම මිත්‍රශීලී අය වෙනවා. පොල්ලත්තක හැඩයටම අනිත් පැත්තට සියුම් අතු රේඛා පිහිටන පුද්ගලයන් තනි මතධාරී අය. තනි මතයක් දරන අය විදිහට හඳුන්වන්න පුළුවන්. මේ අය හැම තැනකදීම ටිකක් ස්වාධීන වෙන්න උත්සාහ කරනවා. හෘද රේඛාවේ බාකියක් පමණක් පිහිටලා තියෙන පුද්ගලයන් ජීවිතයේ අඩක් තමන්ගේ හිතේ හැටියට ජීවත් වෙනවා. තමන්ට හිතන සිද්දුවේල ක්‍රියාවට නන්වමින් වෙනස්ම ආකාරයට ජීවත් වෙන්න මේ ඇයට හැකියාව ලැබෙනවා. ඉතින් මං අද කියපු මේ ලක්ෂණ ඔයාගේ හෘද රේඛාවේ තියෙනවද කියලා ඔයම පරීක්ෂා කරලා බලන්න.